SLT Mobitel Unlimited Max. Masitamu rupial 488. हवा दखिनवा मगे वगे हंगनवा के नमुदुमा सित से में गहनवा ओया मगे वे विदय निरतुरु मागरे पेम बिमसन नट पयक वगे देने ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වෙනවා නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මෙවර මනාපය පළ කරන්නේ නම් නැහැ නිරෝෂා මම පොරොන්දු වෙන්නේ ඔයත් එක්ක තමයි ඉස්සෙල්ලම කතා කරන්න කිව්වේ වචනේ නම් වචන एकम प्रश्न टीका तिब्बे कलिंग गेमु गुसित गट टोन के प्रश्न आगती है न सह गायनावाक्याने अभी हेमवेल हितान्न तमंट टोन का तीन सन अभी सिंधु की तीरने अभी गायनाकरा पुलवांग अभी टोन का तीयन हेब ये टोन का मुन तरह दुरट मिनसुंगे हदवतर दिन विधि टोन का पत्कर हरीम विशेष है ඒකන ඕනම ටෝන් එකක තියෙන අඩුපාඩු හදා ගන්න පුළුවන් ඒ කියන්නේ ඕනම ටෝන් එකක 100ට 75ක් 60ක් 50ක් විතර කියනවනේ නේසල් වොයිස් එකක් තියෙනවා කියලා කියනවනේ කට වචන ඔව් එතකොට ඔව් එතන නේසල් ටෝන් එකක් තියෙනවා කියන එක ඇතුලේ ඒකට ඩෙප්ත් එක එකතු කරගත්ත කියන්නේ නේසල් ටෝන් එකක් තියෙන්න පුළුවන් ඕන කෙනෙක්ට හැබැයි ඒකට එකතු වෙන්න ඕනේ ඩෙප්ත් එක කියන එතකොට ඒ කියන්නේ ගැඹුරක් එකතු වුනහම තමයි අපිට නේසල් ටෝන් එකේ තියෙන කැත වහන්න පුළුවන් නැත්තම් නේසල් ටෝන් එක විතරක් අපි මේ ෆ්‍රීකවෙන්සිස් තුනක් අපිට මේ අපි ගායනා කරනකොට අපි අර දැන් ලෙසන් එකක් වගේ මට කියන්න වෙනවා අපිට තියෙනවා අපේ හඬ නිපද වෙන තැන් තුනක්
එතකොට ඒ තැන් තුනෙන් සමහර අයට උප්පත්තියෙම තියෙන එක කොටසකින් විතර යහඬ නිපද වෙන්නේ. අනිත් අයට දෙකකින් තුනකින් එහෙම වෙන්න පුළුවන්. තුනම තියෙන අය ගොඩක් හරිම අඩුයි. එහෙම නැති අය කරන්න තියෙන්නේ අර ඒ හඬ නිපද වෙන්නේ ඒ ෆ්‍රීකවෙන්සිස් තුන කොහොමද එකතු කරගන්නේ කියන එකට අපි ප්‍රැක්ටිස් එකෙන් හදා ගන්න ඕන එක. එතකොට ඒක ලুকু ලෙසන් එකක්. ඉතින් ඒක නෙමෙයි මේ වෙලාවේ ලෙසන් එකක් කරන්න මම උත්සාහ කරන්නේ. ඒක නිසා මේ නින්නාද දෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ අපි හඬ නින්නාද දෙන තැන්. එතකොට තුසිතගේ ගැමුණුගේ මට තිබ්බේ එකම ප්‍රශ්නේ නින්නාද දෙන තැන අවුලක්. ඒ කියන්නේ හඬ ෆ්‍රීකවෙන්සි එකේ අවුලක් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නත් ඒ ඒ ඒ ප්‍රශ්නෙත් එක්ක මට දෙන්නගම තියෙන අඩුපාඩු සමාන වුණා. ඒතර මම ගැමුණුට දෙන්නෙත් නෑ වෝට් එක. තුසිත දෙන්නෙත් නෑ. ජනතා පරමාධිපත්‍ය තීරණය කරයි කියන තැනක මම හිටියා. දෙදෙනාගෙන් කවුරු මේ බැටල් එක වින් කරත් ගැටලුවක් නෑ කියන තැන තමයි මම හිටියේ. රුවන්. රුවන් මොන වගේ තැනකද ඉන්නේ? දැන් ඔබ ගැමුණුගේ පැත්ත තමයි අපිට බැලු බැලමට පේන්නේ. මොකද ඔබ ඔහුට මන අපේ පල කළා. නමුත් තුසිතට මන අපේ පල කරන්නේ නැහැ. ඔව්. සාරංග ගීත දෙකක් දෙවර්ගයක්. හැබැයි ගායනාවන් ගත්තොත් මම හිතන අර නිරෝෂා කිව්ව දේ 100%ක් හරි. හඬේ තමයි ගැටලුව තියෙන්නේ. අපි කොහොමද අපේ හඬ එළියට ගේන්නේ කියන. ඔව්. ඒක ඇත්තටම අපි අර නේසල් කියන එක හැම වෙලාවෙම කතා කරනවානේ. ඉතින් මම හිතනවා තුසිත ඔය තරගින් දින්නත් ඉදිරියට යනවා නම් කොටා ගැඹුරුව මේ ගැන හිතන්න වෙනවා. මොකද ඔය තියෙන හඬින් ගියොත් මම හිතනවා ඒක පෞද්ගලිකව මේ තරගේ කොච්චරක් දුර යන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ ඔබගේ ඒ උත්සාහය සහ හරිදී තේරුම් අරගෙන මම හිතනවා වැඩ කරොත් මම හිතනවා හඬින් ඔයාගේ තැනකට යම් තැනකට ගෙන. මොකද ඔයාට ඒ නේසල් එකේ හෙඩ් වොයිස් එකේ ඔයාට ඊසිලි නෝට්ස් පිච් කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. දැන් උඩ නෝට් එහෙම කියනවා. හොඳට සැරට කියනවා. සමහර අයට ඒක නැහැ. එතකොට ඔයා ඒ හෙඩ් වොයිස් එකේ ඒ කොටස තියෙනවා නම් ඔයාගේ චෙස්ට් වොයිස් ඇන්ඩ් ඩයෆ්‍රේම් ලෝ වොයිස් එකත් ඔයා හදා ගන්න ඕනේ. මම හිතනවා අර නිරෝෂා මිස් කියපු දේ. එතකොට කොටස් තුනම ආවනම් ඔයාට අර මික්ස් වොයිස් එකක්. මික්ස් වොයිස් කියන්නේ එතකොට ගීතේ පුරාවටම ඒක ඕනම ඊළඟට ගීතේ ගායනා කරත් මම හිතනවා ඒක හදා ගන්න. නැත්තම් මේ හඬින්ම ගායනා කරන්න ගියොත් අපිට එක කන් කෙන්දිරියාවක් වගේ නිකන් අහගෙන ඉන්න අමාරුයි. සමහර ගීත තියෙනවා සාරංග අපිට එක එක පාරක්වත් අහන්න බෑ. ඒ කියන්නේ ගීතවල වරදි නෙමෙයි. ඒ ගායනා කළ තියෙන ඒ ටෙක්නික් එක. ඉතින් මම හිතනවා අපි මේ හැමදේම ගායනා කරන්නේ අපේ ප්‍රේක්ෂකයන්නේ. එතකොට අපි එයාලගේ කන්වලට එයාලගේ මොළයට අපි යවන ප්‍රෙෂර් එක බලපානවා. එතකොට ඔබ දැනගන්න ඕන ඒ වොයිස් එක කොහොමද හරියාකාරව ඒ ඩිලිවරි එක ගේන්නේ කියන එක. ඉතින් මම හිතනවා ඒක ගොඩාක් අධ්‍යයනය කරන්න ඕනේ. දැන් තරඟෙන් ඉදිරියට යනවා. හැබැයි ඒක න ගොඩාක් සැලකිලිමත් වෙන්න. හොඳයි තුසිත. එහෙනම් ඒ කාරණාත් සැලකිල්ලට අරගෙන අපි දෙවන තරග වටේ දෙමුණ ගැසෙමු. ජය වේවා.